2020 විසින් World Cup qualifier තරගවල ඉතාමත් උණුසුම් ඒ වගේම ඉතාමත් තියුණු තීරණාත්මක තරගයක් අදිනේ දිනේ මවට පත් වුණා. ඒ තමයි බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වුණු තරගය. ඉතින් මේ තරගය ගැන කතා කරනවා දිනේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. ඔවුන් ලකුණු 268යි ලබා ගත්තේ. වැඩිම ලකුණු ලැබියා වුණේ සිකන්දර් රාසා, රයන් බර්ල් ලකුණු 50ක් ලබා ගත්තා. ඒ වගේම නායක ක්‍රෙග් එර්වින් ලකුණු 47ක් ලබා ගත්තා. ඉතින් බටහිර ඉන්දියා කොදෙව් වෙනුවෙන් හොඳම පන්දුවේ මැදිනේදී ක්‍රියාත්මක කළේ කීමෝ පෝල්. ඔහු ලකුණු 60කට කඩලු 3ක් දවා ගත්තා. ඉතින් බටහිර ඉන්දියා කොදෙව්වන්ගේ ඉනිම ගැන කතා කරනකොට 269 තරම් ලොකු ඉලක්කයක් නෙමෙයි මේ තනතිල. ඒක තමයි බොහෝ විස්තර විචාරක කිව්වේ. නමුත් අපි දැනන් හිටියා සිම්බාබ්වේ පන්දුව වෙනුවත් එක්ක මේක ලේසිම වෙන එකක් නැහැ කියලා. ඉතින් අද දිනේදී පළවෙනි කඩලුවට වෙස්ට් ඉන්ඩීස් එමත බටහිර ඉන්දියා කොදෙව්වන් ලකුණු 43ක් ඇඩ් කරා. බ්‍රෙන්ඩන් කින් තමයි ප්‍රථමයෙන් දැවී ගියේ. ඉන්න අනතුරුව අපි දැක්කා විශේෂයෙන්ම කයිල් මේයර්ස් අනික් ආරම්භ ප්‍රතිකර ඔව දිනේ ලකුණු 56ක් ලබා ගත්තා පන්දු 72කදී. ඔහු දැවී ගියේ තුන්වෙනි කඩලු විදියට ලකුණු 110ක් වදිත. ඒ අවස්ථාවෙත් මේක එතරම් අපහසු කාර්යයක් නෙමේ. නමුත් අපි දැනන් හිටියේ මේ තරගයේ පුරාටම වැදගත්ම වෙන කඩුල්ල තමයි නිකලස් පූරන්. ඉතින් නිකලස් පූරන් අද දිනේදී ලකුණු 34ක් ලබා ගත්තා පන්දු 36කින්. ඔහු දැවී ගියා පස්වෙනි කඩලු ඉදිරියට ලකුණු 175දී. ඉතින් ඉන්න අතුරුව තමයි මේ වෙස්ට් ඉන්ඩීස් එමතන කොදෙව්වන්ගේ කඩාවැටීම ආරම්භ වෙන්නේ. රෝමන් පවෙල් නැවතත් අසාර්ථක එක ලකුණක් දිනේ ලබා ගත්තේ. ඉන්න අතුරුව පොඩි සටනක් දුන්නා ජේසන් හෝල්ඩර් සහ රොස්ටන් චේස්. රොස්ටන් චේස් අතරම ලකුණු 44ක් ලබා ගත්තා. ජේසන් හෝල්ඩර් ලකුණු 19යි. හෝල්ඩගේ කඩුල්ල දැවියනවා ලකුණු 217ක් වදී. ඉතාමත් වැදගත් කඩුල්ලක්. ඉන්න අනතුරුව තමා මොවුන්ගේ ඉනිම විනාශ වෙන්නේ. මොකද ඒ එක්කම ළඟ ළඟම දැවියනවා රොස්ටන් චේස්. රොස්ටන් චේස් දැවියන්නේ විශේෂයෙන්ම චතාරාගේ පන්දුවක් කෙලිම කඩුල්ලේ වැදිලා. ඉතින් ඉන්න අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම අපි දැක්කා අන්තිම අල්සාරි ජෝසප් සහ අකිල් හුසෙන් යම් කිසි ආකාරයක සටනක් දෙන්න උත්සාහ කරා. නමුත් අවසානයේ සිම්බාබ්වේ තරගයේ ජයග්‍රහණය කරා. අද දිනේදී බටහිර ඉන්දියා කොදෙව් සහ සිම්බාබ්වේ තරගයේ අවසන් වීමට පෙරම ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් සික්ස් වටේදී තරඟ කරන කණ්ඩායම් තුන නම් වුණා. ඉතින් ඒ කණ්ඩායම් එහෙම වුණේ අද දිනේදී නෙදර්ලන්ත කණ්ඩායම ඉතාමත් පහසු ජයක් වාර්තා කරා නේපාලයට එරෙහිව. ඉතින් ඒ ජයග්‍රහණය සමග තමයි අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපර් සික්ස් වටේට ඔවුන් මුණ දෙන කණ්ඩායම් තුන තීරණය වුණේ. ඉතින් ඒ කණ්ඩායම් තුන තමයි බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම, ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අවසාන වශයෙන්. මොකද ඔවුන්ගේ කාණ්ඩයේ ඉන්න අනෙකුත් කණ්ඩායම් දෙක නේපාලය සහ USA ඇමරිකා කණ්ඩායම්ට ඔවුන්ට දැන් උපරිම ලබා ගත හැකි පොයින්ට්ස් ගණන දෙකක් විතරයි. ඉතින් අනෙක් කණ්ඩායම් තුනම පොයින්ට්ස් අඩුම ගණන හතර වගේ අරන් තියෙනවා. ඒ නිසා මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ වටේ ඔපෝනන්ට්ස් තුන් දෙනා, ඒ කියන්නේ සුපර් සික්ස් ඔපෝනන්ට්ස් තුන් දෙනා නම් වෙලා ඉවරයි. ඒ තමයි බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ.